බෝහන් සුබ දවසක්කෙල් ප්‍රාර්ථනා කන්නවා ඔයාල සේලු දෙනාට. ඉතිං අතවිීඩියෝ එක ඉතාමත්ම විශේෂයි මොකද කාන්තාවන් වශයෙන් අපි බොහෝ දෙනෙක් කතාබහ කරන්න අක්ක මැති එහමනැත්තං කතාබහ කරන්න ඕනවුනත් සමාජය ඉදිරියේ අපට කතාබහ කිරීමට ඉතාමත් අපහසු මාර්ථකාවක් වන මේ බිකිිනිේරයාස් වල අනවශ්‍ය රෝම ඒවත් කිරීම සිදු කරන්නේ කොහොමද සහ ඒ රෝම ඉවත් කිරීම නිසා ඇතිවන අසාත්මිකතාවන් මොනවාද වගේ දේවල් ගැන තමයි. අද වීඩිය එකෙන් මොම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.ඉතින් මෙවි වීඩිය එක කරන්න විශේෂතිම හේතුවක්තියෙනවා ඒ තමයි. අපි ගුපිකට ළමේක් එව පෝස්්ටි එකක් නිෙසා මහන් වාර්ම මේ ගැෙන කාන්තාවන් දැනුවත් කර ඕන ශේෂයෙන් මේ තරුණියන් දැනුවත් කර නෝන කියලා හිතුවා. හේතුවතමයි ඇල්. අපඒවල තිබ්බ පෝස්්ටකේ නන් තිබනේ ඇගේ යෝනි මාර්ගගේ ආශ්‍රිතව ප්‍රදේශයේ සැරව විිබිලි වගේයක් ඇති වෙලා ඉතිං ඒ නිසා ඇයිතාමත් ේදනාවෙන් ඉන්නවා නමුත් වෛද්‍යවරේක්ගාවට යන්න බැහ ලැජ්ජයි කියලා. ඉතිං මෙවැනි කාරණාව වලදි කිෙසේත්මා පි ලැජ්ජවියේුතු නැහැ මොකද... මමනං හිතන්නේ මේ වගේ කාරණයකද. විශේෂයෙන්ම මේකට වගකිව යුත්තා වන්නේ තමන්ගේ ම එහෙම නැත්තං. අපිට දියනියන් ඉන්නවනං අනිවාරයම අපි දැනගන්න ඕන මෙවැනි කාරණා ගැන අපි දියනිය අත්තිික සාකච්ඡා කරන්න ඒ වගේම අම්මා කෙනෙක්ට තමයි වගකී මක්තියන්නේ මෙවැනි සාධක සම්බන්ධව දරුවන්ට එම නැත්තම් දියනිවරහුන්ට පැහැදිරි කළ දෙන්නමකද. මේ දවල් අපි විෝඩතව අපේ දියනියන් එක කතාාව නොකරීම නිසා ඔවුන් දැඩිස මානසික පීඩනයෙන් සහ ශාරීරක පීඩනයෙන් පීඩාවට පත්වෙන්න්න පුළුවන්ගත. ඒ වගේම මෙවැනි ආසාත්මිකතාවන් සිත්ත වුණානන් අනිවාරයම ඕගල්ලෝ ලැජාව පැත්තකෙන් කියේලා වෛදවරෙක් මුණගහැන්නව ොද අපි දන්න නැහැ. ඇතුළතින් ඇතිවන ආසාත්මිකතාවක් නිසා එවැනි විස ගෙඩී හමනැත්තන් සරව ගෙඩී හටගන්නවාද කියලා මොකද ඇතුළේ යම් ආසාත්මිකතාවක් සිත වෙනව ඒත් ිලක්ෂයක් විදියට මේ දේවල් පෙන්නුම් කරන්න පුලාහිති නිසා අනිවාරයම එවැනි ප්‍රදේශයන් හි ඒවැනි දුගදක් කමනවානං හෝ ඒ විදියට සර්වගෙඩි හැදිලනං අනිවාරයම ඕගොල්ලු බලාගෙන ඉන්න නැතුව වෛද්‍යවරයක්ක මොනගහෙන්න්න ඕන. ඇන්න ඒවගේම මම තරුණියන්ට කියන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙවැනි ප්‍රදේශයන් හි මෙවැනි බිබිලි හට ගන්නවානං එය අනනාරක්ෂිත ලංගික ඇසරක්ක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් මොකද. ඒ වගේ අවස්ථාවන් හිදීත් විසබීජ අපිට කාන්තාවන් විදියට පිරිිමයට වැඩිය කාන්තාවට තමයි විශේෂයෙන්ම මේ විසබීජ කියන දේවල් ඇතුළත්වවෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙන්නේඉතින්. තරුණයක්ක් විවාහයකට පෙර හ විවාහෙෙන් පසුව මේ වගේ පීඩනයකට පත්වෙලා තියෙනවන. ඔබ අනාරක්ෂිත ලිංගික ඇසරකත්ය දු නම් ඔබ අනිවාරයෙන්ම විසබීජයක් යම් විදිට සරිට ගත වෙලායිකොට සිටයෙන්න්න පුළුවන් ඉතින්ඒ නිසායි වැනි දුගදක් එවැනි එවැනි සැරව ගෙඩි වගේ හැදිල තියෙනවානං අනිවාහරයම ඔබවෛද්‍යවරයක්ව මොුණගහෙන්න්න ඕන මොකද ලැජාවට හෝ ඒදවල් හොරෙන් කරලා ඒවදවල් එලිවේ කෙල් හිතල ඔබ හැංගිලා හිටියෝතින් ස එය ඔබගේ ගර්භාෂයට ගඇටළුවක් වෙන්න පුළොන් ඒ වගේ ම බේෂ සෞඛ්‍ය යම් ගැටලුවක් වෙන්න පුළුවන් එහෙමනැත්තන්ඒ සාමාජික රෝගයක් වෙන්නත් පුළුවන්මොකද ඒඩ සතකුට තවතව මේලිින්ග ශ්‍රීත රෝග තියෙනවා මේ යනා රක්ෂිට ඇසුරු නිසා හැදෙන ඉතිං එවනිරෝගික ලක්ෂණ වන්නත් පුළුවන් ඉතින් ඒ නිසා මේදේවල් හඟගෙන ඉන්න එපා ඔබට එවැනි අපහසතාවයක් තිබෙනවානම් ඔබානිවාරයම වෛද්‍යවරෙක මුණගැහෙන්න්නා අවශ්‍යයි. හේතුවක්තියෙනවා ම ීඩිය එක කරන්න ඒ තමයි ඔගුල හැමෝම දන්නන්නේ ම ජීවත්වෙෙන්නේ පිටක. එතකොට මේවැනි රටවල් වල මේ සම්බන්ධයෙන් තියන අත්දැකින් මොනවාද කියන එකත් මමඔයාලට කියල දෙන්න හිතුව. මොකද ම මෙ සැලෝන් සම්බධව තමයි වැඩ වැඩකටයුතු කරන්නේ නමුත් ම සැලොන් හක වැඩ කරායිහිති එතකොට ැබි චාදකීම එක් මම හිතුවා මේ රටවල්වල මේ සම්බන්ධව තිබෙන හිකැනේ බිකිිනි රිහස් වැක්සින් කියන එක සම්බන්ධ එමනත්තාම් බ්‍රසිලියන් වෙක්සින් කියනද සම්බන්ධවත් ඔයාලව දැනුවත් කරන්න මොකද ගොඩක් දෙනෙක් පිටරට සලන්සර වැඩකරාට මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ සහ එමි වගේ දේවල් සම්බඳුව කතා කරන්නේ නැහැ. මේ බි ේරියයාස් වැෙක්සින් ගැන කතාකරද්දි විශේෂයෙන්ම පිට රටවල් වල එෙම නැත්තම් මේ වගේ යුරෝපයේ බටහිරව රටවල්වල අනිවාරයදයක්ත් තමයි මේ බිනේරයාස් වැක්සින් කියනෙ එකහෙමනැත්තනම් ප්‍රසීලියන් වක්සින් කියල මයි මේ හඳන් වන්නේ යරෝපය ගන කතාකරදදි වසන්ත කාලය කියන ඉති මෝන් බලාගෙනම ඉන්න කාලයක් තමයි මේ විශෂයෙන්ම කාන්තවන් විධාකාරය ෆැෂන් වලින් සැරසෙන්න්න හෙමනැත්තම් ලා සිතා කරන්න. එතකොට මේ විලාසිතාවලදි ඔවන් ඕගලො හුඟක් මොදන්නදයක් ඉතින් මෝන් ශරි. නිරවරණය වෙන්න ඇඳුම්ගන්ඳන අඇති මේ කාලේද සැලෞන් සලින් තමයි ගොඩක් කලාට ඔවන්ගේ මේ වවැක්සින් කියන එක කරගන්න. ඉතිං අනිවාරය අංගයක් තමයි ඕුන්ගේ මේ බිකිිනිය කියන ඇඳුම. එතකොට මේ බිකිිනිිය අඳනකොට අනිවාරම ඔවුන් මේ අනවශ රෝම මුල බෝඩිියක්කේ මෙමනන්තමුළු ශරයම තියෙන අනවශ්‍ය රෝම ඔවන් වත් කරගන්නයිති ඒ අතරම් ප්‍රධානයම බ්‍රසිලියන් වැක්සින් කියෙනක කෙමනත් තම බිකිින ේරිය වැක්ස් කරන්න එක. ඉ ඔවුන් සැලෝන්සලදි මේදේවල් ඉතාමත් නිවරධාකාරයෙන් තමයි කරන්නමකද ගොඩක් වෙලාවට මේදවල් වරදුනෝතින් ඒ ප්‍රදේශආසාත්මිකතාවයන්ට ලක්වෙලා ඔන්ගේ කාර් හරියාකාර ෂ්ට කරගන්න බැරිවෙන නිසා. ති මං හිතුවා මේ විඩියකින් ඒ සම්බඳුවත් යාලාව දැනුවත් කරන්න. මමුලින් අප සාමාන්‍යය අප ආසිතික කාන්තාව ගැන කතා කරම්ක ඉතිං ඔවුන් මේ බිකිිනීරියස් වැැක්සින් කියන දේවල් සාමානයෙන් කරන්න ඉතාමත්ම හොර රහසේහිමනැත්තං ගෙදැටම වෙලා ඉතාමත්ම පරිස්සමෙන් තමයි මේ දේවල් කරගන්න. මේ දේවල් පිටහඇත් එක්ක කතා බහ කරනවා ගොඩක් කලාවට අඩුව ඉතින්. ඒ නිසාම ඇතිවනා ආසාත්මිකතාවන සම්බන්ධුවත් කතා කරන්න ලැදි වෙලා එකහමත් වේදනාකාරී ලෙස හැංගිලා ජීවත්වෙන කිරිසක් ඉන්නවා. ලංකාව එෙමනැත්තං ආසියාාතික අපි කරන දේතමායි ගොඩක් වෙලාවට මේ ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ නැතුව ඉන්න එක හැබැයි මෙන මේදේ මව කියැන්න ඕන මේ ප්‍රදේශයේ මේ රෝම ඉවත් කිරීම අනිවාරය දෙයක් නෙමේ. ඒක එකනෙක්කාහගෙන් එකනෙකාට වෙනස්සෙනවා. නමුත් මේක් පිහිට ලතියනෙන සබභා ධර්මයෙන්ම අපිට මේ දේ පිහිටලතියෙන්නේ අපේ ඒ ප්‍රදේශය ඉති ඔබල දන්න දරුවෙ මිලවට බිහිවන්නේඒ ප්‍රදේශය එතකට ශීරයේ යන වැදගත්ම ප්‍රදේශයක් තමයි ඒක සහ එක පිරිසිදුව සහ සෞඛ්‍ය රක්ෂිතව තියාගතයුතු ස්ථානයක්. එතකොට මේ ප්‍රදවේශයේ ඇතිවෙන මේ රෝහම අපි ඉවත්කිරීමේදී හරිම පරිස්සංවෙන්න ඕන. තමයි යම් කිසි විදියකින් මේ දේවල් අසාත්මික වුණෝතිං ඒ ශරීර අභ්‍යන්තරේටුනත් බලපානුපුළන් යම් කිසි විස ීජක් ඒ රහා ශීරය ඇස්තුලිටි හිල අපේ ආසාත්මිකතමන් වවෙන්න පුළුව සමහරවිටයේ නිසා ජීවිතක්ෂයට වනත් පත්වෙෙන්න්න පුළුවන්. තික් ඒ නිසා හරිම ප්‍රවේසම් වෙන්නෝඕන මේ වගේ ස්ථාන සම්බන්ධව. ඉතිං ගොඩක් දෙනෙක් මේකට කරන දේ තමයි රේසය කන්න එක. නමුත් මේ රේසය කන්න එකෙන්. මේ ඒරියායික ආසාදමික වනතාවයන් වැඩි විශේෂයනුම. කිරීමෙන් පසුව අනිවාරයෙන්ම සැරවබිබිලි ඇතිවෙන්න පුළාන් මොකද ඒ රේසරයකේ තියෙන විසබිජ සහ. ඒ ප්‍රදේශ ඉතාමත්ම සම්වේධී ප්‍රදේශයක් නිසා අනිවාරයම සැරව බිබිලි හටගන්නා ඉතිං ගොඩක් දෙනෙක් නොදැනුවත්කම නිසා මේ පදේශ රේසර් කන්නා ඉතිං රේසය කරට පස්ස ඕුන් ැඩි වේදනාවන් වලට පත්වෙනා මෙන මේ විදියට බිබිලි හට ගැනීම නිසා. ඉතිං අපි දැනගන්න ඕනෙ නිවැරදි ආකාරයට මේදේවල් ඉවත් කරගන්න අවශනාංයේ ත් කරගන්නඉති අපි දන්නා අපිට මාසිකව ඔසක්වීම් සිද්ධය නවනුම කාන්තාවක්ට සිද්ධ වන දෙයක් මේ ඒ වගේම ඒ ප්‍රදේශය කොයි වෙලා වෙත් එෙත්ත ගතියකින් යුක්තයි එත්තකොට එහෙම වෙනකොට මොකොට අපි මුත්‍රා කරනකොට ඒ ප්‍රදේශයේ ගෑවෙලා ප්‍රදේශය ක් අපිස්්‍රධතාවයට පත්වනා ඇතකොට මේ රෝම ඒ ප්‍රදේශය තියෙනකොට මේ දේවල් ඒ හරහා රැදී රැඳෙන්න්න බලන ප්‍රමාණය වැඩීමකද නිතර පිරිසුදු කෙරවෙන්නේ නැතිවනකොට අපිට ඒ ප්‍රදේශයේ රෝමත් එක්ක ඒ දේවල් රැඳී පවතින නිසා ඒ දේවල් විස්්සබීජ නිෂ්පාධනය කන්න ස්ථානයක් බවට පත්වෙනවා. ඉතිං අන්න ඒ නිසා ප්‍යානිවාරම මේ ප්‍රදේශය රෝම ඒවත් කරගන්න ඕන හැබැයි ඒ නිවැරිදි ක්‍රමියයට මෙතනදී රේසර් කිරීම අනුමත කරන්න නැ. මොකද රේසර් රේකං පුළුවන් අපේ සමටත් හානි වෙනවා වගේ මේ ප්‍රදේශය තින රෝම ගණත්තයෙන් වැඩි වෙනවාඒ ප්‍රදේශය කළුවෙන්නත් බලනවා ඉතිං සමහරය මේ ප්‍රදේශය වැක්ස් කරන්නට ක්‍රීම් වර්ග භාවිතා කරනවා. ඉතිං එවැනි ක්‍රීම් වර්ග පවතා කළල වැැක්ස්කිරීමත් මම අනුමත කරන්න නැහැම. අපි රෝම ඉවත් කරන්න ක්‍රීම් වර්ග භාවිතා කෙනෙකට ඒ වැඩිපුර කෙමිකල් වර්ග ඇතුළත් කළ තමයි නිශ්පාදනය කරන්න. ඉතින් මේ දේවල් ඒ ප්‍රදේශයේදී ආලප ප කෙරීමේද අපි ගොඩක් පරිසංවෙන් වනි තහෙම වෙලායම කිසිදක මේ කෙමකල් අපට ඇලජික් කුනෝටන් ඒ ඉතාමත්ම භානකතත්වයක් කන්නත් පුළුවන්. ඕන තරං වෙලඳපළේ වැැක්සින් වර්ගතියනවා මේ සඳහාම නිෂ්පාධනය කළපු විශේෂයෙන්ම භිනේරහස් වැක්සින් ව මේ විදිට ඔගලොන්ට වෙළඳ පෙළේෙන් ගන්න පුළාන්ගති. එතකට මේක උගලොන්ට ෙදරදී තනයම කරගන්නත් පුළුවන්. ඊට අමතරව උගලොන්ට මම කලනුත්කිව රේස භාවිතා කරන්න එපා කියලා නමුත් ත්‍රිම මැසින් තියෙනවා මච එකකින් ඔගලොට පුළුවන් ඒ ප්‍රදේශයේ අධි සංවේධය ස්ථාන ත්‍රිම කරගන්න. හැබැයි ඊට වඩාලේ සෝගලන්ට ශුගවැැක්ෂක භාවිතා කරන්නේ මම කලිනුත් කිව ශුගවැැක්ෂක කියන්නේ සොෆ් ක්ක්ඉති ඔගලන්ට පේනව ඇති වෙළඳ පලත්තියන්නේ ශුගවැක්මේ සඳහා තින් මේ විදයට ඔගලන්ට ශුගවැැක්ෂගෙනත් ඒ ප්‍රදේශයේ රෝම ඉතාමත් හොඳින් ඉවත් කරගන්න පුළුවන්. කාරනාටික ඔගුල අනිවාරයම මතකතියාගන්න ඕන ශුගවැැක්ෂක හෝ වෙනත් වැක්ෂක අපි භාවිතා කරන්න කලින් අනිවාරීම ඒ ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගන්න ඕන මොකද යම් කිසි විදියකින් විසබීජති බොතින් තුවාලයක් හෝ ද ුණොදහමනැත අප දන්න වැැක්කරදදි සාමාන්‍යෙන් පොඩ හිේරෙනවාගේ වෙනවා. එහෙම වනාට පස්සේ ඒහරහා විසබීජ අපේ ශරීයට ඇතුල්ලන්න පුලාාගිතිගේ නිසා වැැක්ෂ හිටරකාලින් හොඳින් විසබීජ නාශකයකින් පුළුම් කැබැල්ලකින් ඒ ටික පිරිසිදු කරගන්න ඕන ඉට පස්සේ අනිවාරයම පෞඩ බි පෞඩ භාවිතා කරන්න ඕන ප්‍රදේශයට ඉතිං ගේ පෞඩ භාවිතා කරාට පස්සේ මේ වගේ සෝට් වැක් එකක් ඔගලොන්ට පාවිච්චි කල්ලා ටිකයි වත් කරන්න පුළුවන් විශේෂම සුග වැක්සකුුණත් තාහලට බවිතා කරන්න පුළුවන් ඉතිං ඒට පස්සේ ඕගලු අනිවාර්යම වෙළඳපළේ මෙනි මේ වගේ කාතාවන්ට විශේෂයෙන්ම තියෙන විසභීජනාශක දීර වර්ගතයනවා ඉතිං එවැනි දීන දීියර ර්ගයක් කාලට භාවිතා කරන්න පුළන් හහි ප්‍රදේශය කලීන් කරගන්නට පස්සේ අනිවාරයම හොඳින් මොෂ්ච රයිස කරන්නත් අමතක කරන්න එ පාමොකද අධි සංවේධීත තැන්වල මේවිදියට වැැක්ස් කරාට පස්සේ අනිවාර්යම සයිඩ ඩිෆෙක්ට එකක් විදියට චූටිචූටි බිබිලි එන්න පුළුවන්ගතින් ඒ නිසා ඒ ප්‍රදේශ සම්වේදී නිසා අනිවාරයම හොඳින් මොයිෂ්ට රයිස කරන්නම ඕන. යුරෝපි වගේ රටවල් වලදී අනිවාරයම සැලවන් හෙකට ඇල්ලා මේ වැක්ස එක කරගන්න මංකලින්කිබවගගේ මේික හඳුන්නේ බ්‍රසිදියයෙන් වක් කියලා ඉතිං මේ කොටස අනිවාර්යමවැක්ස් කරගන්න සුදු ජාතිකයන්ට සහ වෙනා ජාතිනයට මේවා එතරම්ම ගැටලු සහගත දේවල්නෙ මේ ඔුන්ට එහෙම ලැ්ජාවයි එහෙම කියල දෙයක් නැහැමකද අනිවාර්යම කාතාවක් තමයි මේ සඳහා යොමුවෙලත් තියනෙ තින්ඒ නිසා ඔුන්ට එහෙම ගැටලු නෑ ඔවුන් විවිධාකාරු මෝස්තරවලටත් මෙවැනි වැක් ක්‍රම කරගන්නවා. ඉතිං ඒ ගන ඕල දැනුවත්තු වෙන්න ඕන කෙලම හිත නොකද පිටරටවල් වලදී ේදේවල් සිද් වෙන්නේ කොහොමද කියන එක. ඔවන් අනිවාරයෙන්ම මේ සමයක කාලයේදී මේ කොටටස වැක්ස් කරගන්න හොඳ ලස්සන්ට පිරිසිදුව ඔුන් ඒකොටස් තියාගෙන ඉන්නවා. ඉතිං අපිත් අනිවාර්රයම පිරිසදුකම. සමය පැහැය එතකොට ඇගේ හැඩය එතකට අපි ආහාරපාන ගන්න විදිගෙනා පිය නිතර කතා කරත් මේ වැනි දේවල් ගැන සමාජයේ කතාභාගෙනවා අඩු නිසයි මම මේ වීඩිය එක උගලන්ට කරන්න හෙත්තුවේ. ඉතිං මංහිතනවා ඕවලුමින් ඉදිරියට මේ ප්‍රදේශ අනිවාරම කාතාාවකුණාම හොඳ පිරිසදුවට තියාාගන්න අමතක කරන්න පමොකද ඒක යම් කිසි දුගදක් පිටවන්න බලනවා විස බීජර් රැදුුරම් පස්සේ තින් ඒක නිසාපිය අනිවාරම මේ කොටසේ පිරිසිදුව තියාගන්න උත්සාහකරථ එක එතරන් සාර්ථක ක්‍රමයක් නෙමේ ඉතින් ඒ නිසා අනිවාර්රම මේකොටස්සේ තියෙන අනවශ්‍යරෝම අපි ඉවත් කරාන්න නවත්තම්මක් කෙනෙක් මටත් දියනයක් කියන්න ඉති අපි සමාජය දැනුවත් කරන්න අනිවාරයෙන්ම උත්සාහ කරන්න ඕන මෙවැනි දේවල් සම්බන්ධයෙන් ඉති තවත් ම මේ වගේම වීඩියෝ එකක් කරන්න දියනිවරු අම්මලාට සහ දියනියන්ට අපි දැනුවත් යුතු දේවය සහම කාන්තා ජීවිතයතුල හමනැත්තම් මේ ගැහැනු චරිතය ඇතුලත අපි තවල් හිතන් ඕන තැන්සහ අපි දැනවත් දැනුවත් විය යුතු තැන් තියෙනවා ඉතිං එවැනි දෙවල් සම්බන්ධවත් මම ද ඔගලම දැනවත් කරන්න විඩියෝක් කරන්න සහරවිට මේේති සුබිටිය එක වන්න පුොළන් එමනත්තමගේ නික්්නලක යෙන ස්ස බ්ලොක් ෝගල සස්් කලනතන් සස්ර කරන්න පුලුවන් ඉති ඒකදත් මං ඒක සමහරවිට එවඩිය එක කරන්න පුළුවන් ඉතින් නිසා අනිවාරම ඒ චැනලකත් සක්ස්ක්‍රප් කරන්න අමතක් කරන්න එපා. එහෙමනාං ඉතින් මංහිතනවා මේ විඩිය එකක ගොලට වැදගත්. උනා කියලා ඉතිං නොදන්න දෙවල් ගොඩක්ත් යැන ගන්න ඇඉතිං විශේෂෙන්ම අම්මලාගෙන් ඉල්ලනවා තමට දියනියක් කියන්නාන අනිවාරම මේ වගේ කරුණු ගැන ඇයව දැනුවත් කරන්න මොකද මෙවැනි කරුණුවලින් පීඩාවිදින කට්ිය ගොඩාක්. අපි කාන්තාන පිතාරුණියන් ඉන්නවා ඇති ඉතිං එක දෙකක් මතුනාට බොහෝ දෙනෙක් මේ දේවල් හග ගැනතමයි ඉන්න. ඉතින් එහෙමනං විඩියෝකෝගුලට වැදගත්තුනාට යටටික මට එකක් දාන්නත් තවෙනෙක්ට බලනෂයාා කරන්නත් අමතක් කරන්න එපා ඒවාගේ මව සබස්කරඩ් කරන්න ඒවාගේම මාව ඔගලට සම්බන්ධ කරගන්න පුළුවන් ෆස්බුක් පේජ් තියෙනවා ග්‍රප් තියෙනවා ඒ වගේම ගේ ඉන්ස්ටग्gramම් එක තියෙනවා සහ මට මल කරන්නත් පුළवा. නම් තවත්වදග डියක ඉමනම හම.